ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මගේ විෂයපතයන් වලට අදාළ වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ප්‍රවාහන ශාස්ත්‍රය කියලා කියපුවාම බොහෝ විට දකින්නේ බාණ්ඩහා මගින් ප්‍රවාහනය කිරීමේ කටයුත්ත. ඉතින් මේ කටයුත්ත තමයි මූලිකම වගකීම් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ ප්‍රවාහනය නිසා යම් යම් අහිතකර බලපෑම් කීපයකුත් අපේ රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ඇති වෙනවා. ඉන් පළවෙනිම එක තමයි පරිසර දූෂණය. වාහන ලක්ෂ 80ක් විතර ඉන්ධන පරිභෝජනය කරන වාහන ගමන් කිරීමේදී ඔබ දන්නවා වාහනවලින් පිටවන දුම් නිසා අපේ රටේ වැඩිම පාරිසරික දූෂණයක් ඇති වෙන කරුණක් බවට පසුගිය කාල සීමාව තුළදී පත් වුණා. ඉතින් ඒ අනුව තමයි අපේ රටේ සෑම වාහනයකටම වර්ෂයකට සැරයක් දුම් සහතිකයක් ලබා ගැනීමේ කටයුත්ත නීතිගත කරලා දැන් එම කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව සෑම වර්ෂයකම මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ අනුමත ආයතන දෙකකින් අපේ රටේ පිහිටා තිබෙන ස්ථාන 464කින් වාහන ලක්ෂ 58ක් විතර වාර්ෂික දුම් පරීක්ෂණයට ලක් වෙනවා. මේ දුම් පරීක්ෂණයට ලක් වෙන වාහන අතරින් 20%ක් අසමත් වෙනවා. ඒ අසමත් වෙන්නේ නියමිත ප්‍රමිතියෙන් මේ වාහන නැති නිසා. මේ දුම් පරීක්ෂා කිරීමේ කටයුත්ත සිදු නොකළා නම් ඒ අසමත් වෙන සියලුම වාහනවලින් පිටවෙන දුම් නිසා පරිසරයේ විශාල වශයෙන් දූෂණයට ලක් වෙනවා. ඒ අනුව අද විශේෂයෙන්ම අවුරුදු දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතිය හරහා ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට අපේ රටේ වායුගෝලයේ දූෂණ තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමකට පවත්වාගෙන යෑමට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඒ තුළින් විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිත රෝග යනාදී වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවකට ඇතිකිරීම සඳහා මේ වැඩපිළිවෙල විශාල පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම අපේ රට ගත්තහම අද වායුගෝලීය දූෂණය වැඩිම නගර විදිහට ගත්තොත් මං හිතන්නේ නුවර සහ කොළඹ තමයි වැඩිම මේ වායුගෝලීය දූෂණය අහිතකර තත්ත්වයන් වලට බලපාන්නේ. ඒ අනුව අපේ රටේ ස්ථාන 20ක සෑම අවස්ථාවකම මේ ප්‍රදේශවල වායුගෝලීය දූෂණය මැන බලනවා. දැන් අපි ප්‍රවාහන අමාත්‍යාංශයත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයත් මධ්‍යම පරිසර අධිකාරියත් ඒකාබද්ධව දැන් මෙම පරීක්ෂණ ස්ථාන ඉදිරි මාස 6 ඇතුළත ස්ථාන 100 දක්වා වැඩිකරන්ඩ මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව අපේ රටේ දැනට මීට අවුරුදු දෙකකට කලින් එක ස්ථානයක පමණයි මුළු රටේම වායුගෝලීය දූෂණ තත්ත්වය මැන බැලුවේ. ඒ අනුව පසුගිය අවුරුදු දෙකක් තුළ ස්ථාන 20ක මේ මැන බැලුවා. දැන් ඉදිරි මාස 6 ඇතුළත අපේ රටේ ස්ථාන 100ක පළාත් 9ම දිස්ත්‍රික් 25ම නියෝජනය වන වැඩිම ජනාකීර්ණ නගර තෝරාගෙන නගර 100ක මේ වායු විමෝන තත්ත්වය මැන බැලීම සඳහා ඒ නාමපෝරු ස්ථාපිත කිරීමටත් මේ වන විට අවශ්‍ය සැලසුම් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඒ නාමපෝරුවක් සවිකරන ස්ථානයේ සජීවීව බලාගන්න පුළුවන්කමක් තිබෙනවා. අනුරාධපුර නගරය වෙන්න පුළුවන්, නුවර නගරය වෙන්න පුළුවන්, ගාල්ල වෙන්න පුළුවන්, මොණරගල වෙන්න පුළුවන්, මේ වගේ නගර 100ක ඒ වායු මෝචන නාමපෝරු යන්ත්‍රානුසාරයෙන් සවිකිරීමට කටයුතු කරනවා. වගේම මේ දත්ත සියල්ලක්ම එකතැනකට අරගෙන ලෝකයේ ඕනෑම තැනක ඉඳගෙන ඕනෑම පුරවැසියෙකුට
සජීවී බිබන්. අන්තර්ජාලය හරහත් අපේ රටේ එක එක නගරවල වායුගෝලයේ දූෂණ තත්ත්වයන් පිළිබඳව බැලීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ඒ නව ව්‍යාපෘතිය තුළින් අවශ්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ගෙන තිබෙනවා. ඉතින් ලෝකයේ සංචාරකයන් වැනි අය විවිධ රටවල් වලට පැමිණීමේදී මේ කරුණ බලනවා. ඒ රටවල කාලගුණික දේශගුණ තත්ත්වයන් වගේම පරිසරය කොහොමද, වායුගෝලය කොහොමද කියන කරුණත් විශේෂයෙන්ම බලනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේ වැඩසටහන අපි මෝටර රථ දෙපාර්තමේන්තුව විදිහට මෝටර රථ දෙපාර්තමේන්තුව අපි යම් කිසි ගාණක් අය කරලා වායු මෝචන සහතික අපි නිකුත් කරන්නේ. ඒ ආයතනවලට ලබා දෙන ගාණට අමතරව 100% ප්‍රමාණයක් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඉතින් අපි ඒ මුදල භාවිතා කරලා තමා විශේෂයෙන්ම මේ වැඩසටහන් වලටත් අපි දායකත්වය ලබා දීලා ප්‍රවාහනයේ නිසා පරිසරයට සිදුවන ඒ අහිතකර තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඒමට විශේෂයෙන්ම කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තවත් එක ව්‍යාපෘතියක් විදිහට අපි දන්නවා අද මේ වායු මෝචන මධ්‍යස්ථාන 400ම ඉරිදා දින වහලා තිබෙනවා. සෙනසුරාදා වරුවක් වහලා තිබෙනවා. දැන් ඒකට හේතුව අපි ඇහුවා, ඒකට හේතුව එදාට ඉන්නේ නැහැ ජනතාව බලපත්‍රයක් ගන්න. ඒ වායු මෝචන සහතිකයක් ගන්න සෙනසුරාදා හවස සහ ඉරිදා මේ ස්ථානවලට එන්නේ නැත්තේ මේ වායු මෝචන සහතිකය අරගෙන ඒ වාහන හිමිකරුවන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට සිද්ධ වෙනවා ගිහිල්ලා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහන හිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමා සහතික තුන ගන්න ඕනේ. ඉතින් දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා. මේ වාහන වායු මෝචන සඳහා ඒ ස්ථානයට ගියන් පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේදීම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි දැන් සිදු කරලා තිබෙනවා. ඒ සම්බන්ධව තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙල මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව වාහන හිමිකරුවන්ට මං හිතන්නේ එක අවස්ථාවකදී තවත් තැන් දෙකකට නොගොස් දුම් සහතිකයත්, ඒ වගේම වාහන බලපත්‍රයත්, ඒ වගේම රක්ෂණ සහතිකයත් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. මේක අනිවාර්ය කරන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. මේ සඳහා යම් ගාණක් ගෙවිය යුතුව සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේක අනිවාර්ය කරන්නේ නැහැ. ඒ අයට පුළුවන්කමක් තිබෙනවා විශේෂයෙන්ම කැමැත්ත පරිදි ඒ සේවාවන් ලබා ගන්න. ඒ සේවාවට අවශ්‍ය කරන පහසුකම් අපි සලසලා තිබෙනවා. ඒ වගේම අනිත් කරුණ විශේෂයෙන්ම මීට පෙරත් ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී මම සඳහන් කළා, රියානතුරු අවම කර ගැනීම වෙනුවෙන් අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමය. දැන් අද වෙනකොට ඒ ක්‍රමය සඳහා අවශ්‍ය කරන දත්ත පද්ධතිය සහ ශ්‍රී ලංකා පොලිසියට ලබා දිය යුතු යන්ත්‍ර පිළිබඳව අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම අවසාන අදියරේ තිබෙන්නේ. ඉදිරි මාසයක් ඇතුළතදී ඒ සඳහා සුදුස්සෙකු තෝරාගෙන තව මාස 3ක් ඇතුළත එම වැඩපිළිවෙල ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ගෙන තිබෙනවා. ඉතින් එසේ කළ යුතුයි. ලෝකයේ සෑම රටකම අපි දන්නවා මහා මාර්ගයේ ගමන් කිරීමේදී කරන වැරදිවලට ඒ අයගෙන් යම් දඩයක් දඬුවමක් ලබා දෙනවා වගේම ඒ වගේම ඒ අයට යම්කිසි ලකුණු ප්‍රමාණයක් අපි සෑම රියදුරු බලපත්‍ර හිමියෙකුටම ලකුණු 24ක ප්‍රමාණයක් අපි ලබා දීලා ඒ කරන වැරද්දට අනුව අද අපේ රටේ මෝටර රථ ධාවනය කරන රියදුරෙක් වැරදි 33ක් නීතිගත කරලා තිබෙනවා. අධික වේගය, අප්‍රේක්ෂාකාරී රියපැදවීම් යනාදී වශයෙන් වැරදි 33ක් තිබෙනවා. ඉතින් මේ වැරදි 33ට අදාළ ලකුණු කපා හැරීමේ ක්‍රමයක් තමා මේ එක් එක් වැරද්දකට එක් එක් ලකුණු කැපීමක් සිද්ධ වෙනවා. දැන් ජංගම දුරකථනය භාවිතා කරගෙන ගියොත් ලකුණු 3ක් කපා හරිනවා. ඒ වගේම නියමිත වේග සීමා කඩ කළොත් ලකුණු 4ක් කපා හරිනවා. අධික වේගයෙන් ගියොත් ලකුණු 5ක් කපා හරිනවා.
එවන් වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව ගියොත් ලකුණු 6ක්. ඒ වගේ මාර්ග අනතුරකින් පසු නතර කරන්න නැතුව ගියොත් ලකුණු 10ක් අපහරිනවා. ඒ වගේම අධික වේගයේ 150කට වඩා වැඩියෙන් ගියොත් තව ලකුණු 8ක් අපහරිනවා. ඉතින් ඒ වගේම මේ ලබා දෙන ලකුණු 24න් විශේෂයෙන්ම අවසාන වැරද්දට මාස 12ක් ආය වැරද්දක් කරන්න නැතුව හිටියොත් ඒ ලකුණු නැවත වතාවක් 6ක් අඩු කරනවා. ඉතින් මේ ආකාරයට විශේෂයෙන්ම අවසන් වරට වරද කර වසර දෙකක් වැරදි නොකර සිටියොත් විට ලබාගෙන ඇති ලකුණු සියල්ලම ඉවත් වී ලකුණු බිඳුව බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයට විශේෂයෙන්ම එහෙත් අවශ්‍යසහගත ලකුණු ක්‍රමයේ නොමැති නිසා ප්‍රායෝගිකවම පරිවර්තන කාලය ඒ වගේම යෝජිත ලකුණු ක්‍රමය තුල මුල් වසර තුල ලකුණු 12ක් එකතු වූ විට පරිවාස කාලය අවුරුද්දකින් දීර්ඝ කරනවා. මේ අනාදී වශයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ මාසයේ අවසාන අපි එක පාරටම මේ නීතිය ක්‍රියාත්මක කරන්න යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ පළවෙනිදා ඉඳන් මාස දෙකක කාල සීමාවක් දැනට මේ වැරදි කරන අය විශේෂයෙන් මේ දඩමුදල් ගෙවන්නේ තැපැල් කන්තෝරුවකට. දැන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව මගින් අපි ඒ කරන වැරද්ද සහ ඒ අයගේ රියදුරු බලපත්‍රය ඒ වගේම ජංගම දුරකථන අංකය අපි ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් මේ අයගේ ජංගම දුරකථනයට අපි ලකුණු කපන්න පෙර මාස දෙකක් පූර්ව දැනුවත් කිරීමක් අපි සිදු කරනවා. ලකුණු කපා හැරීමක් සිද්ධ කරන්නේ නැහැ. සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් අපි මාස දෙකක කාලයක් අපේ රටේ රියදුරන් මාර්ගයේදී සිදු කරන වැරදිවලට ඒ අයට අවවාදාත්මක සහ දැනුවත් කිරීමේ WhatsApp පණිවිඩයක් සහ SMS පණිවිඩයක් ලැබීමට අවශ්‍ය කටයුතු මේ වන විට අපි සිදු කරලා තිබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයෙන් පසු මාස දෙකකින් පසු අනිවාර්යෙන්ම මහා ඒ දඩය වරද සිදු කරන ස්ථානයේදීම ජංගම දුරකථනය හා එවැනි තාක්ෂණික ක්‍රම මගින් ඒ දඩ මුදල ගෙවලා ගෙවීමත් සමගම ඒ අවස්ථාවේදී මේ ලකුණු කපා හැරීමක් අනිවාර්යෙන්ම සිද්ධ කරන්න තමයි මේ වැඩපිළිවෙල දැනට සැලසුම් කරලා තිබෙන්නේ. ඒ අනුව ලෝකයේ අපි දන්නවා අපේ රටේ රියදුරන් අපේ රටේ වැරදි කළත් විදේශ රටවලට ගියාම ඒ අය වැරදි කරන්නේ නැහැ. ඇයි හේතුව මේ ආකාරයෙන් නීති ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් මේ නිසා අපේ රටෙත් ඒ නීති මෙච්චර කාලයක් ගිහිල්ලා හෝ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් මං හිතන්නේ අපට මේ වාර්ෂික වශයෙන් අකණ්ඩව සිදුවන රියා අනතුරු කොහෙත්ම අපිට අවම කරගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ වැඩපිළිවෙළ දෙක පිළිබඳව තමයි විශේෂයෙන්ම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව තවත් ව්‍යාපෘති සහ වැඩසටහන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරන්න නියමිතව තිබෙනවා.